අපි මූලික ධර්ම මූලික පිළිගැනීම මෙච්චරයි. අධ්‍යාපනයේ රජයේ වගකීම. රජය විසින් මොකද කරන්නේ? දරුවන්ට අධ්‍යාපන ලබා දීම වගකීම බාර ගන්නවා. ඉතින් එයාගේ පොකට් එකේ තරමට එයාට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වීම යුක්තිසහගතයි. මොකද ඒ දරුවා තෝරාගෙන ඉපදුනා නෙවෙයි. ඒක ඔය ස්වභාවික ඉපදුනා. ඒ අම්මා තාත්තගේ ආර්ථික තත්ත්වයේ මත එයාට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වීම මම හිතන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත නොකළ යුතුයි. ඒ නිසා අපි කියන්නේ අධ්‍යාපනයේ වගකීම රජයි. ඒ අතර අධ්‍යාපන ආකාර තුනකට පවතින වගකීම රජයි. රාජ්‍ය අධ්‍යාපනය තියෙනවා. නියාමයට ලක් කරලද පෞද්ගලික අධ්‍යාපනය තියෙනවා. විදේශ අධ්‍යාපනය තියෙනවා. දරුවෙකුට තමන්ගේ තෝරා ගැනීමක් ලෙස මේ ඕන අධ්‍යාපනයක දැරිය හැකි. හැබැයි දරුවාගේ තෝරා ගැනීමක් ලෙස. අද වේ සිද්ධ වෙන්නේ තෝරා ගැනීමක් ලෙස නෙවෙයි. අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? රාජ්‍ය අධ්‍යාපනය අවස්ථා නොමැතිවීම මත. එනිසා අපේ අභිප්‍රාය තමයි තෝරා ගැනීමක් ලෙස මේ ශේත්‍ර තුනම පවතිනවා. හරි. හැබැයි මූලික වගකීම රජයට තියෙනවා. මොකද අධ්‍යාපනය පිළිබඳ වගකීම රජයට තියෙනවා. තෝරා ගැනීමක් ලෙස මේ ශේත්‍ර තුනම පවතිනවා. දරුවෙක් අවශ්‍ය නම් තමන් හිතනවා මම පෞද්ගලික ආරා තමයි අධ්‍යාපන මට හරි කමක් නැහැ. ඒ දරුවගේ තෝරා ගැනීම. හැබැයි අද සිද්ධ වෙලා තියෙන තෝරා ගැනීමක් ලෙස නෙවෙයි අනිවාර්යයක් බවට පත් කරලා තියෙනවා. ඔන්නෝකයි අපි අධ්‍යාපන පෞද්ගලික අධ්‍යාපනයේ රජයේ වගකීම රාජ්‍ය අධ්‍යාපන පවතින පෞද්ගලික අධ්‍යාපන නිසා විදේශ අධ්‍යාපනය. මේක දරුවෙකුට තෝරා ගැනීමක් හැටියට තෝරා ගැනීමේ අයිතිය තියෙන දරුවෙක්. ඒක තහනම් කරන්න ඕ නේද? වහලා දාන්න ඕ නේද? අර එහෙම නැහැ. හරිද? ඒක නැහැ. මගේ සමහර කියනවත් දැන් නැහැ එහෙම. එහෙම නැහැ. තෝරා ගැනීමක් හැටියට දරුවෙකුට අධ්‍යාපන. මොකද දන්නවද? අපිට කියන්න පුළුවන් මෙහෙම. දරුවෙකුට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා නිසි වයසක් තියෙනවා. ඒ විලාවිතේ දරුවෝ අධ්‍යාපනය ලබා ගන්නවා. අපි කියනවා නෑ පෞද්ගලික අධ්‍යාපනය නෑ. අපි ආණ්ඩුවක් අරගෙන අධ්‍යාපනය හදලා ඔයාගේ දරුවට අවස්ථාවක් දෙනකම් ඔයා ඉන්න ඕන. එතකොට දරුවා දරුවෙක් නෙමෙයි. අධ්‍යාපනයට ලබා ගන්න තියෙන ඒ අවස්ථාවේදී එයාට අධ්‍යාපන ලබා දිය යුතුයි. ඒතර ඒ අවස්ථාව රඳා පවතින අද කොහොමද? දරුවගේ ඒ වයසේදී අධ්‍යාපන අදරදාපන රාජ්‍ය පංගුවක් තියෙන පෞද්ගලික අංශ පංගුවක් තියෙන විදේශ පංගුවක් තියෙන අපිට කියන්න බෑ මේවා වහලා මේකම දෙන්නම් කියලා ආරම්භ කරන්න බෑ. මොකද ඒ දරුවට සාධාරණයි කියලා තමන්ගේ නිසි වයසේදී මොකද අධ්‍යාපනය කියන්නේ මේ අපි සාමාන්‍ය කෙනා වයසේ මල මොකද්ද නේද මිනි පෙට්ටිය රැණේ ගහනකම් ඉගෙන ගන්නවා වගේ කතා කියනවා. නමුත් එහෙම නෙවෙයි මේ විධිමත් අධ්‍යාපන ලබා ගන්න නිසි වයසක් තියෙනවනේ. ඒ වයසේදී ඒ දරුවට අධ්‍යාපනය ලබා ගන්න ඕන. අපිට කියන්න බෑ අපි ආණ්ඩුව කරගෙන අධ්‍යාපන හදලා ඔයාලට රාජ්‍ය අධ්‍යාපන අවස්ථාව ප්‍රූව් කරනකම් ඔයා ඉන්න කියන්න බෑ. එතකොට එයාගේ දරුවන්ට දෙන්න පුළුවන්. ඒක හිතුවන්නේ මම මේක සරල කියන්නේ ඒ නිසා මම හිතන්නේ අපි ඒක තමයි අපේ අධ්‍යාපන මූලික ප්‍රතිපත්ති බවට පත් වෙන්නේ. ඉතින් ඕක තමයි මම ටිකක් වැඩි දුරට ගත්ත කාලේ ඉතින් අපිට විනාඩි 35ක් වගේ කාලයක් තියෙනවා. ඔක තමයි මූලික මම හිතන්නේ නැගුණු ප්‍රශ්න නේද ඔය ටිකනේ තිබුණේ. මූලික ප්‍රශ්න ටික ඕක. ඊට අමතරව තියෙන ඕන ප්‍රශ්න චෝදනාවක් ගැටලුවක් විවේචනය ඕන එකක් විනාඩි 35ක් තියෙන කෙටියෙන් ඇහුවොත් මම ට්‍රයි කරන්න කෙටි උත්තර දෙන්න. අපි ටිකක් කෙටි උත්තරනේ අදින උත්තරනේ තියෙන්නේ නේද ඒක.